මෙහි සමාරම්භක උත්සවයට ජපානයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මචුමොටෝ රිෂසි ශ්‍රී ලංකා ජපාන තානාපති රොඩ්නි පෙරේරා යන මහතුරුණෙක් වුණා. ජපානයේ ශ්‍රී ලංකා සංගමය, ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සහ ජපාන ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධවයි මේ සංවිධාන කළේ. තුන්වන වරට සංවිධාන කළ ජපාන ෆෙස්ටිවල් වෙළඳකුටි 26කින් සමන්විත වුණා. ශ්‍රී ලංකාවේ විශේෂ කෑම වර්ග අච්චාරු, එළවලු රොටි, වඩේ, රසකැවිලි ආදී ආහාර වර්ග රසක් මෙම උළෙලට එක් කර තිබුණා. ආයුර්වේද, මැණික්, අත්කම් ඇතුළු ශ්‍රේෂ්ඨ රසක නිර්මාණද උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණා. මෙවැනි උත්සව පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවයි උළෙලේ සංවිධායකයින් සඳහන් කළේ. මේ උළෙලවල් පැවැත්වීම තුළින් විශාල වශයෙන් සංචාරකයන් ලංකාවට යාමට උනන්දු කරනවා. නමුත් ඒ වගේමයි ලංකාව පැත්තෙන් වෙන්න ඕන දේ තමයි විශේෂයෙන්ම ජපන් ජාතිකයන් වගේ උදවිය ලංකාවට එන්න පුළුවන් විදිහට ඒ පහසුකම් සලස්සලා දෙන්න ඕනේ. අපි විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා ජපන් ජාතිකයන් සඳහා නිදහස් වීසා ක්‍රමයක් ඇති කරන්න. මොකද ජපන් ජාතිකයන්ට හුරු නෑ තානාපති කාර්යාල වලට ගිහිල්ලා, එහෙම නැත්නම් ලියකියවිලි හදහද වීසා ගන්න හුරුවක් නෑ. එයාලට හුරුව තියෙන්නේ පාස්පෝර්ට් එක තියෙනවා, ටිකට් එකක් ගත්තා යන්න. ඉතින් ඒ නිසා අපේ සංචාර කර්මාන්තය වර්ධනය කරන්න නම් ලංකාව පැත්තෙන් අනිවාර්යයෙන්ම නිදහස් වීසා ක්‍රමයක් ජපන් ජාතිකයන් සඳහා ඇති කරලා දිය යුතුමයි. අනාධිපතිතුමනි, අපිට වීසා නැතුව ලංකා එන්න හතර දෙන්න. අපිට පුළුවන් ගොඩක් ජපන් අය ලංකාවට අරගෙන එන්න. සංචාරකයෝ පිළියත.